නවතයිටෙන් ප්‍රවෘත්තිය සමකේ. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විවිධ ප්‍රදේශවල පැවති ජන හමුවලදී දැක්වූ අදහස් කිහිපයක් ජනතාවනි මේ අහන්න විශේෂාංගයෙන්. ජනතාවනි මේ අහන්න. එක්සත් ජාතික පක්ෂයයි ජේවීපී එකයි බුලතයි තෝරෙලි දෙක වේවුලලා සීනතුලට අනේ කියන්නේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පිපෙන පොහොට්ටුව මුළු රට පුරාම මහා ජයග්‍රහණයක් අත් කරගන්නවයි කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ වටේ යනවා පොහොට්ටුවට දන් දෙන්නලා බයිසිකලෙට දෙන්න කියලා කියනවා මහරගම. තව කොහරි ගිහින් තව දෙක තුනකට දන් දෙන්න කියලා. එක එක ජාති ඒවත් දාගෙන එක ප්‍රතිපත්තියක් නැහැ ඔය එක්කෙනෙකුට. අපි හැමදාම ඉන්නේ අලියගේ. අද ඒක නිසා තමයි අවුරුදු 20ක් ශ්‍රී ලංකා අධිදාස් පක්ෂය ඉදපත් අපිත් එක්ක එකතු වෙන්නේ. ඒගොල්ලෝ දන්නවා මෙතන තමයි එතුමාලගේ දරුවන්ගේ අනාගතය තියෙන්නේ. රටේ අනාගතය තියෙන්නේ කියලා. දැන් මම ගියා ටීටර එකක් බලන්න. දැන් අපි බලනවා දුටුකම වල යුද්ධ නළුව දෙන්නෙක් කෙනා එක්කෙනෙක් දුටුකම රජතුමා වගේ අනිත් එක්කෙනා එළාරා රජුන වගේ අඩි හැක් එක කඩු අරගෙන ඇවිල්ලා දැන් මරාගෙන මරන්න සටන. මැරෙයි කියලා තමයි හිතෙන්නේ. ඒ තරම් කන ළඟින් යනවා. විනාඩි 20ක් ෆයිට් එක ගියා දෙගොල්ලන්ටම අමාරුයි ඉන්ටර්වල් එකක් දුන්නා. තිරේ වුණාට පස්සේ මිනිහකෝ මේ තන්දල යුද්ධයේ ඉරිච්ච ඉලාර රජුරුයි දුටුගම රජුරුයි දෙන්න ගල්පොත ගැකන්න අරන් ගහ දෙන්නයි. රනිල් මහත්තයාගේ මෛත්‍රී මහත්තයාගේ ෆයිට් එකත් ඒ වගේ තමයි. පෙබර වාරි 10 ඇද වැටෙමින් තිබෙන රට නගා හිටුවන දවස බවට පෙරළමු. ඒ සඳහා තමුන් ආසලට තියෙන්නේ ජාතියට පණ දීපු නායකයා, ඒකීය භාවයට පණ දීපු නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ලකුණ පොහට්ටුව ලකුණට කතර ගොඩ එකතු කරනමු. විමල් වීරවංශලා ගිරිය පුප්පන් කෑ ගහනවා ඒකීය භාවය නෑ කියලා. ඒකීය භාවය දැන් තියෙනවා. ඒකීය භාවය නැති කරේ කවුද? ජීඑල්පීරිස්. මහින්ද මහත්තයා හැමදාම කතා කරේ ඒකීය භාවය කියලා. හැබැයි දැන් ළඟ තියාගන්න වෙලා තියෙන්නේ ඒකීය කියන වචන තුම්පාරක් කපපු ජිලා එක්ක. ඉතින් මේ වගේ හාල් පාරු ලොට් එකක් මහින්ද මහත්තයා විකුණනවා. අපේ ගෙදර අම්මලා තාත්තලා ඉතාම සීරුවෙන් සැර කරන්නේ නැතුව අම්මට ආදරෙන් පොඩ්ඩක් ඇඟ අත ගාලා බලාගන්නේ ඇයි? වයසට ගියපුවාම පොඩි දරුවෝ වගේ වෙන්නේ. අපි පොඩි කාලේ තමයි මල් පොකුරු අරගෙන නේද මෙහෙම දඟලුවේ. දැන් මහින්ද මහත්තයා අර වයස අවුරුදු 73ක් 75ක් වෙනකොට මං හිතන්නේ ඇතිනේ මේ පළාත් පාලන මැතිවරණ නැ මේ නායකයන්ට අත්පත් කරලා තිබෙන ඉරණම ගත්තු පව්. මේ ආණ්ඩුව පත් කරලා මුදන කොටම කාපියකා කියලා තමුන්නාන්සලගේ මල්ලටයි පෙට්ටියටයි කෙලියා බහන්දාගාරයට කෙලියා. ඒක ඇල්ලුවේ නැද්ද? ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇල්ලුවා. හැබැයි මේ බහන්දාගාරයට මේ උමම්මියෝ විතරක් නෙමෙයි රිංගලා තියෙන්නේ. පෞගිය කාලේ වුණත් මේකේ උමම්මියෝ හොරකම් කරලා. අපි තනතුරු පස්සේ යන පක්ෂයක් නෙමෙයි, තනතුරු පස්සේ යන පුද්ගලයෝ නෙමෙයි. තනතුරු තිබුණත් නැත ඊළඟ අවුරුදු තුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ වැඩ කටයුතු කරලා පෙන්නනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කරමි. ජනතාවනි මේ අහන්න. පසුකිය රජය සමයේ රට තුළ විශාල ණයබරක් පැවතියද වත්මන් රජය යටතේ ආර්ථික වාසි රැසක් රටට හිමිව තිබෙන බව මුදල් රාජ්‍ය මාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය මාත්‍යවරයා මේ බව සඳහන් කළා. ආර්ථිකයේ විශාල පසුබෑමක් තිබුණා. නමුත් 2017 දී අපනයනය ප්‍රමාණය 10%කින් වැඩි වෙලා තියෙනවා. GSP plus එකේ තියෙන වාසිය අපිට ලැබෙන්නේ 2018 පටන් අරගෙන තමයි ඒක ලැබෙන්නේ. 2018-19-20 වෙනකොට ඒක ආර්ථිකයට විශාල ලෙස බලපානවා. 2016 දී ලැබුණ විදේශ ඍජු ආයෝජනය තිබුණේ කෝටි 80යි. නමුත් ඒ විදේශ ඍජු ආයෝජනය එක අවුරුද්දක් තුළදී 2017 දී කෝටි 80 ඉඳලා කෝටි 165ට අපි බලාපොරොත්තු වෙනවා. මේ විදේශ ඍජු ආයෝජනය කෝටි 250කට 2018 දී ඉහළ යයි කියලා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. අම අද මාධ්‍යට අභියෝගයක් කරනවා. නම් කරලා කතා කරන රාජපක්ෂලා ගැන. සමහර මාධ්‍ය ආයතන බියේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්න අහගන්න කියනේවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ලුත්විජන් යෝෂිත රාජපක්ෂ විසින් ලබාගෙන ඇති ගුවන් ගමන් වලට අදාළ මුදල හමුදාවට අනුයුක්ත සෙබලාංක S553862 WJR ඥානසිරි වන කෝපරල් නිලයෙන් යුත් නිලධාරියෙක් රුපියල් 1,260කට අධික මුදලක් ජනාධිපති කාර්යාලය නමින් ගෙවීමක් සිදු කර ඇති බව මෙව කොමිෂන් සභාවේ හමුවේ
අනාවරණය වී ඇත. එකී නිලධාරියාට මෙම මුදල් කෙසේ ලැබුණේද යන්න පිළිබඳව වැඩිපුර පරීක්ෂණ කටයුතු සිදු කළ බවද මෙම කොමිෂන් සභාවේ මතය වේ. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන්ද රාජමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වුවා. හමුදා නිලධාරියෙක් නිසා නීතිපති දෙපාර්තමේන්තුවත් හමුදාවත් එකතු වෙලා ඒක ගැන විස්තර හොයාගෙන ගිහිල්ලා ඒ අය ඊට පස්සේ තීරණයක් ගනි. ඒ ක්‍රමවේද ඉහළට ගෙනියන්න ඕන නම් ඒකෙන් පස්සුව නීතිපති දෙපාර්තමේන්තුවත් ක්‍රියා කළයි. මම හිතන්නේ මෙවැනි කරුණු දේශපාලනීකරණය නොකළ යුතුයි. මේ අතර පානුදර ප්‍රදේශයේ අද පැවති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා. පෙබරවාරි 4 වෙනිදා අපි 70 වෙනි නිදහස් දිනය සමරන අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ අපේ මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට 200-300ක් LTT හිතවාදීන් අන්තවාදීන් ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොට අපේ මහකොමසාරිස් කාර්යාලයේ වැඩ කරන උපදේශක බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහත්මයා පල්ලෙහාට ඇවිල්ලා ඒ අයට මුහුණට මුහුණ දීලා එතුමා යම්කිසි සංඥාවක් කරා කියලා ඒ අයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙක් පැමිණිලා කරනකොට අපේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලිඛිතව දැන්නුවා බ්‍රිගේඩියර් ෆෙනාන්ඩෝ මහත්මයාට අයින් වෙන්න කියලා. මේ වෙනකොට ජනාධිපතිතුමා විදේශ කටයුතු අමාත්‍යංශයටයි මහකොමසාරිස්වරයාටයි එහෙ නියෝගයක් දීලා තියෙනවා වහාම බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහත්මයාගේ සේවය පිළිටවන්න කියලා. මාධ්‍ය හමුව කීපයේදී පළ වූ අදහස් කීපයක් දැන් ප්‍රෙස් ටෝක් විශේෂාංකයෙන්. රට මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වූ වරමක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අද රට පුරාම අලුත් විශ්වාසයක් ඇති රටක් ගොඩ නැගීම සඳහා මහා ජයග්‍රහණයකට අපි ගමන් කරනවා. එයා හිතනවා මම යුද්ධෙ දින්න. දැන් හැම වෙලේම පපුවට ගාලගෙන මම දින්න යුද්ධෙ. යුද්ධෙ දින්නට පස්සේ රට තමන්ගේ කරගත්තා. තමන්ගේ පවුලේ රට කරගත්තා. තමන්ගේ පවුලේ බූදලයක් කරගත්තා. ආ බුලත් දිට හප කරනවා වගේ හප කළා රොඩ දැම්මා. දැන් රොඩ දාලා කියනවා අන්න බලපන්. මම හදපු රට අන්න මගේ රට. දැන් රොඩක් තියෙන්නේ. රට විකුණනවලු. හත්තිලෙවි මොනවද විකුණන්නේ ඉතුරු කරේ මේ දෙයියෝ? මොකද්ද කළේ ගුවන් සමාගමට? ඒක දුන්න තමන්ගේ මස් විනාට. රජ කුමාරවරු විනෝද වෙන්න ගුවන් සේවිකාවන් යොදාගත්තා. හත්තිලව්වේ රටක ස්වෛරීභාවය විකුණපු එකම රාජ්‍ය පාලකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ රණවිරුව ගැන කතා, රණවිරුවන්ට මහා මම රණවිරුව රැක්ක රණවිරුව අර හමුදාවට තිබුණ මුලස්ථානය අක්කර 6යි තිබුණේ. මේ හිඟන්නු ටික ඒකත් විකුණුවා. එතුමාගේ දේශපාලන පරමාර්ථ ගැන කතා කළොත් එතුමා කලාකරුවෙක් වශයෙන් මාව පාවිච්චි කරලා නැහැ එතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා. අපිට ආඩම්බරයක් එබඳු ජනාධිපතිවරයෙක් යටතේ කලා සංස්කෘතික අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පත්වීම ලබලා මේ රටේ කලාවට කරන්නට තියෙන සියලුම සේවාවන් මේ තනතුරින් ඉවත් යන මොහොත දක්වා ඒ කටයුතු කරන්නට මම ලෑස්තියි. මේ කොට්ටාෂ ක්‍රමය, මේ කොට්ටාෂ මැතිවරණ ක්‍රමය අපිට හඳුන්වලා දුන්නේ අතිගරු ජනාධිපතිතුමා. මේ කොට්ටාෂ ක්‍රමය තුලින් අපේ ගමට නොකලැල් පිරිසිදු නායකෙක් හොයාගන්න අපිට පුළුවන් වෙනවා. අපේ ගරු ජනාධිපතිතුමා ගත්ත තීරණය ඉතාම සුදුසු තීරණයක්. අපි සමීක්ෂණයක් කළා දිස්ත්‍රික්ක 24ක. ඒ සමීක්ෂණ වාර්තාවන මේ පළාත් පාලන මැතිවරණේ කිසිදු දේශපාලන පක්ෂයකට 50%ක ප්‍රතිශතයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි ආරම්භ කරපු තැන සිට ඒ වගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් අපේ ඡන්ද ප්‍රතිශතයේ සමීක්ෂණය අනුව අපි වැඩි කරගෙන තියෙනවා. මුළු රටේම සෑම දිස්ත්‍රික්කයක්ම අරගෙන සමස්ත ප්‍රතිශතය ගත්තොත් අපි ප්‍රථම ස්ථානයේ ඉන්නවා කියන එක අද වෙන විට අපිට ලැබෙන සමීක්ෂණ වාර්තානුව අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. තනිබලයක් ලැබෙන්නේ නැත්නම් වල පළවෙනි සභාවාරයේදී රහස් ඡන්දයක් විමසලා ඒ ඡන්දෙන් තීන්දුව කරන නගරාධිපති උපනගරාධිපති වෙන්නේ කවුද කියලා. පොදු යන පෙරමුණේ ඉන්නේ මේ ශ්‍රී ලංකා ගානු දැන් ඔබතුමා කිව්ව හැටියටම. අපේ ඉන්නේත් එහෙමනේ. ඔය අර කීවණක් තියෙනවනේ ඉංග්‍රීසියෙන් blood is thicker than water කියලා. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. මේ ඡන්දෙදි ඡන්දේ දාන්න යන්නේ නැතුව ඉන්න එපා. මොකද ගොඩක් අය දේශපාලනේ කලකිරිලා වැඩක් නැහැ කාට දුන්නත් එකයි එහෙම මතයක යම් ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒ සිළු දනාගින් ඉල්ලා සිටිනවා එහෙම හිතන්න එපා. ඔබේ ඡන්දය ඉතාම වටිනා දෙයක්. පාලන බලතල සහ ඡන්ද බලය ඔබේ ජනතා පරමාධිපත්‍ය බලය. ජනතා පරමාධිපත්‍ය ඔබේ අයිතිය වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒක කිසි කෙනෙකුට හොරකම් කරන්න දෙන්න එපා. ඒක නිෂ්කාරණේ අපතේ යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබ ඡන්දේ නොදා හිටියට
ඡන්දේ දාන අයගෙන් සල්ලාලයෝ දූෂිතයෝ කොන්ත්‍රාත්කාරයෝ ප්‍රාදේශ සභාවල රජ කරන්න පුළුවන්. එවැනි තත්වයකට රට ගෙනියන්න එපා. හොඳ මිනිස්සු ප්‍රාදේශ සභාවට යන්න. මේ මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට සාර්ථක ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම ලැබෙනවා. ඒක ස්ථිරයි නියතයි.